එංගලන්තයේ ලෝක කුසලානේ දිනා දෙන ලොකු දායකත්වයක් දීපු ක්‍රීඩකයෙක් තමයි ලියම් ප්ලන්කට්. සාමාන්‍යයෙන් ඉනිමේ මැද පන්දුවාරවල හොඳින්ම ප්‍රතිකරු පාලනය කරලා පන්දුවපු ක්‍රීඩකයෝ අතරේ ප්ලන්කට් ලැබුණේ ඉස්සරහම තැනක්. ලෝක කුසලාන අවසන් තරගයේ සුපිරි පන්දුවාරයේ යවන්න එංගලන්තයේ තීරීම් දෙකක් උනේත් ප්ලන්කට් සහ ආචර් දෙන්නා. මේ දෙන්නගින් අවසානයේ එංගලන්තයේ ආචර් තෝරගත්තත් ප්ලන්කට්ගේ ලෝක කුසලාන දායකත්වේ නම් අවතක්ෂේරු කරන්නම් බැහැ. අපි එහෙම හිතුවට ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පස්සේ ප්ලන්කට් එංගලන්තයේ කුඩම්මාගේ සැලකිලි කළා කියලා තමයි ආරංචි. ලොකුස්ලානින් පස්සේ එංගලන්ත කණ්ඩායමේ තැනක් නැති වුණු මේ ජේෂ්ඨයා ඇමරිකාවේ ක්‍රිකට් ගහන්න යන සූදානමක් තියෙනවා කියලා තමයි ආරංචි. ඇමරිකානු කාන්තාවක් සමග විවාහ වුණු ප්ලන්කට් අනාගතයේදී ඇමරිකා කණ්ඩායමේ දකින්න ලැබුණොත් අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. ඇමරිකාවේ හෝ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට ලැබීම මට ලොකු සතුටක්. මගේ දරුවන් ඇමරිකානුවන් වෙන්න පුළුවන්. ඒ නිසා දවසක මම එංගලන්තයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ කියන රටවල් දෙකම වෙනුවෙන් ක්‍රීඩා කළා කියලා දවසක මගේ දරුවෝ කියයි. මම සෑම විටම ඉංග්‍රීසි ජාතිකයෙක්. ඒත් මම තවමත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කිරීමට සුදුසු නම් සහ ඒ සඳහා මට අවස්ථාවක් තිබේ නම් ඇයි මම එය නොගෙන ඉන්නේ? එහෙම තමයි ප්ලන්කට් BBC එක්ක කියලා තිබුණේ. ඇමරිකාවට ගිහින් එහෙත් ක්‍රිකට් දියුණු කරන්න තමන්ට ලැබෙන අවස්ථාවත් ලොකු දෙයක් කියලා තමයි ප්ලන්කට් කියන්නේ. එහෙ ගිහින් එක්සත් ජනපද පුරවැසියෙකු වීම තුලින් හරි ග්‍රීන් කාඩ් පතක් ලබා ගැනීම තුලින් හරි එහෙ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට මට උදව් කරන්න පුළුවන්. එංගලන්ත ජාතික කණ්ඩායමට සෙල්ලම් කළ කෙනෙක් ඔවුන් සම්බන්ධ කර ගැනීම එයාලට වාසියක් වෙයි. මේ වෙද්දී නම් කරලා තියෙන 55 දෙනෙකුගේ සමන්විත එංගලන්ත සංචිතයට තමන් තෝරා නොගැනීම ගැන ප්ලන්කට් එංගලන්ත ක්‍රිකට් කළමනාකාරීත්වයේ කතා බහ කළත් එතනින් ප්ලන්කට්ට වාසිදායක විසඳුමක් ලැබිලා නැහැ. ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ මම කළමනාකාරීත්වයේ කෙටි කතා බහක් යෙදුණා. ඒත් එයාලා කිව්වේ ඉදිරියේදී මම කණ්ඩායමට ඇතුළත් කරගන්නේ නැහැ කියලා. පසුගිය ශීත ඍතුවට එංගලන්තේ තෝරා ගැනීම මම ට්විටර් වෙබ් අඩවිය හරහා දැනගත්තා. ඒ වෙලාවේ මට ලොකු කලකිරීමක් දැනුණා. කවුරු හරි මාත් එක්ක කතා කරලා ඊළඟ ලෝක කුසලානේ ඉලක්ක කරලා තරුණ ක්‍රීඩකයන් එක්ක ගමනක් යන නිසා මට කණ්ඩායමේ තැනක් නැති වෙනවා කිව්වනම් මට දුක නැහැ. හැබැයි නොකියම කැපුවම ටිකක් දුකයි. තාත්තට එක වකුගඩුවක් දීලා කාලයක් ක්‍රිකට් වලින් ඈත් වෙලා ඉඳලා පිටියට ආපු ප්ලන්කට් ලෝක කුසලානේ දිනාගනිද්දී කණ්ඩායමේ ඉන්න පුළුවන් වීම ගැන නම් සතුටින් ඉන්නවා කියලා තමයි කියලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම අපේ subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේ තින් ඔයාට සුබ දවසක්.